මම දන්නවා ඔබ සියලුම දෙනා වැදගත් පේන්න බොහොම අතලොස්සයි ඉන්නේ පේන්න අවදගත් අය හැමෝම පේන්න හරි වැදගත් නමුත් මම ඔබගෙන් ඉල්ලන්නේ පේන්න විතරක් නෙමෙයි හැමතිස්සෙම වැදගත් දෙයක් මොකද රහසින්වත් පව් නොකරන ගති තියෙන උත්තමයේගේ ශ්‍රාවකයෝ නේද ඔබ? හොඳට කල්පනා කරලා බලන්න. ඔබගේ ගුරුවරයාගේ ස්වභාවය. සුගත තථාගතයන් වහන්සේගේ ස්වභාවය. රහසින්වත් පව් කරන්නේ. ඒක උන්වහන්සේගේ ස්වභාවය. එතනට එන්න. රහසින්වත් මේව කරන්න. වසල කාරණාව කියනවා යෝකත්වා පාපකං කම්මං මාමං ජඤ්ඤාති ඉච්ඡති යෝ පටිච්ඡන්න කම්මන්තෝ තං ජඤ්ඤා වසලෝ ඉති යමෙක් පාප කර්මයන් කොට මම මේක කරන බව ලෝක සත්වයා නොදකිත්වා නොහාත්වා ලෝක සත්වයාට නොදැනේවා කියලා පතනවා සංගවී කරන පාප කර්ම ඇත්තෙක් නම් ආන්නේකා අමු වසලේක් දැන් මං අත උස්සන්න කියන්නේ නැහැ පින්විතදී මොකද ඔක්කොම අතේසුවම කරදරයිනේ මේ වසල ගතියට අයිති නොවෙන මුල මුලේ වෑන්නම් බේරිලා ඉන්න ඇති. නමුත් මේ දේවල් වලින් ලේසි නෑ බේරෙන්න. මොකද හේතුව? අපි එළිපිට පව් කරන්නේ තමයි. හැබැයි කවුරු හරි නොදකීත්වා. මම මේක කරනවා කියලා කවුරුත් නම් දැනගන්න එපා. ඔන්න ඔය මට්ටමින් කරන පව් ඕනේ තරම් තියෙනවා. ඒක නිසා අපි මෙතන හොඳට මතක තියාගන්න. මේ වීතරාගී මුනිවරයන් වහන්සේලාගේ සාපයට ලක් වෙන්න එපා. සාපය කිව්වේ උන්වහන්සේලා මුවින් කරන එකක් නෙමෙයි. උන්වහන්සේලාගේ විවේචනයට ලක් වෙන්න එපා. මේ වීතරාගී මුනිවරයන් වහන්සේලාගේ නින්දාවට ලක් වෙන්න එපා. ඔබ ලෝකෙට පේන්න කළත් ලෝකෙට පේන්න නැති වෙන්න කළා. ඔය කොයි වෙලාවෙත් ඒ වීතරාගී මුනිවරයන් වහන්සේලා නින්දාවට පත් කරනවා. ඒ ගතිය. ඒක නිසා ඒ ගති වහ වහ දුරු කරගන්න. සැඟවිච්ච හැඟවිලා කරන අවැඩ අසාධාරණකම් නතර කළා දාන්න. දහමේ දහම හොඳට වැඩෙන්න වැඩෙන්න දහම තුල ජීවත් වෙන්න පින්විතනේ ඔබට ඕක කරන්න ලේසි. මොකද මේ ලෝකේ හරි සාරයි කියලා ගත්ත ගමන් පින්විතනේ මේ ලෝකේ පුළුවන් තරම් උලා කන්න තමයි බලන්නේ. ඒ උලා කෑම තුල පුළුවන් තරම් උත්සාහ කරන්නේ. ලෝක සත්‍යයට වැඩ සාධාරණ කර කර තමන්ගේ ගොඩ ගහ ගන්න. දැන් ඔබට සමහර විට මේ වෙනකොට ගොඩ ගහ ගන්න ඕන කමක් නැතුව ඇති. දැන් මම දන්නවා බොහෝ සමහර තිරිසක් ඉන්නවා බොහෝ තරුණ තිරිසක් කල් මරමර ඉන්නවනේ අපිට පැවිදි වෙන්න අවස්ථාවක් ආවොත් නම් මං කොහොම හරි පැවිදි වෙනවා කියලා. දැන් ඒ අයගේ අර ඉස්සර තිබිච්ච ගොඩ ගැහිීමේ ආසාව ගිහිල්ලා. දැන් තියෙන්නේ සසර ගමන ඉවර කිරීමේ ආසාව. එතනට කැමැත්ත හැදිලා තියෙන්නේ. දැන් මට හොඳටම විශ්වාසයි ඒ අය අතින් බොහෝ ප්‍රමාණයක් පාප කර්ම කෙරෙන්නේ නැහැ කියලා. ඔබට වැටහෙන්න ඕනේ පින්වතුනි සම්මාදීතියට පත් වෙච්ච තැන්පට පාප කර්ම කරන ප්‍රමාණය ගොඩාක් අඩුයි. සෝතාපන්න ඵලයට පත් නොවුණා. සෝතාපන්න මාර්ග අනුගාමිකත්වයට පත් වුණා නම්. මේ ධම යම් ප්‍රමාණයකට හරි වැටුණා නම් වැටහිලා තේරෙන්න පටන් ගත්තා නම්. මේ ඒකාන්තේම අසාර වෙනපිලිවලක් මස් කට්ටක් කන බල්ලෙක් වගේ. තමන්ගෙම ලේරහව තමන්ට දැනිලා තමන්ව පීඩාවට පත් වෙලා එන ලේරහ තමන්ට දැනිලා තමයි ඔය
ආස්වාදය එන්න කියලා. එනම් මේක කොච්චර හැපුවත් කවර කවදාකවත් බඩනම් පිරෙන්නේ නැහැ කියලා. ඕන්න ඔය අවබෝධයට පත් වුණා නම් පින්විතනේ ඒ කෙනා නිදහස්. ඊට පස්සේ යාට ඕනෙ වෙන්නේ නැහැ පින්විතනේ ගොඩ ගන්න. එයා හැමතිස්සෙම කල්පනා කරන්නේ මං කොහොමද මේ සසර ගමන කෙලවර කරන්නේ. එතනටයි යාගේ හිත තියෙන්නේ. එතනටයි යා හිත තියාගෙන කටයුතු කරන්නේ. බලන්න ඔබගේ ජීවිත මේ වෙනකොට වෙනස් වෙලා ඇති. ඉස්සර මම ඔබට කිව්වොත් එහෙම ලෝකයාට හිංගි හිංසා කරන්න එපා කියලා. ඒක ලොකු දෙයක් වගේ ඔබට දැනෙන්නේ නැති. නමුත් දැන් ඔබට ඒව මහා සරල දේවල්. අපි දැන් කොහොමත් එහෙම කරන්නේ නැහැ හාමුදුරනි. ඇයි? එහෙම කළ ලබා ගන්න තරම් වටින දෙයක් මේ ලෝකේ නැහැ හාමුදුරනි. ඔන්න ඕක තමන්ට දැනෙන්න ඕනේ. ලෝකයාට හිංගි හිංසා කළ නිඳා අපහාස කළ හොරමැර වංචා කළ ලබා ගන්න තරම් වටින දෙයක් මේ ලෝකේ නැහැ. ඇයි? කොහොම කළත් හිත උදා වෙන වෙයි වෙන නිසා පෙළෙනවාම තමයි. පෙළෙනවාම තමයි. 100ක් තියෙන එකත් පෙළෙනවා. 1000ක් තියෙන එකත් පෙළෙනවා. හැබැයි 100ක් තියෙන එකට වඩා 1000ක් තියෙන එක පෙළෙනවද නැද්ද? පෙළෙනවා. හැබැයි ලෝකයා හිතන්නේ තියෙන්න සැපයි කියලා නේද හිතන්නේ? අපි බලමුද? තියෙන්න සැපයිද කියලා බලමු. මේකට අපේ අමාදස්සන ආමඳුර හොඳ උදාහරණයක් දෙන්නවා. මම ඒක ඔබට කියන්න. දැන් අපි දන්නවනේ සිංහදෙර මේ හිත උදා වෙලා බෑ වෙලා යනවා. දරුවා අතින් අල්ලන් ඉන්නකොට අම්මා මොහොතකට දරුවා අතුරු දහන්නේ බන දිගට මහපායට මේක තේරෙනවා ඇති. ඇයි? හිත උදා වෙනකම්ම දරුවා අතේ ඉන්නවා කියලා දැනෙන්නේ නැහැ. රූප වේදනා සංඥා සංකාර විඥාන ටික පහළ වෙන්නේ නැහැ. එතකොට නේ දැනෙන්නේ. නැත්නම් දැනෙන්නේ නැහනේ අතේ හිටියට. එහෙම නේද? හිතට මේ ටික එනකම්ම දැනෙන්නේ නැහනේ. එහෙනම් දරුවා අතේ ඉල්ලන් හිටියට හිත උදා වෙනකම්ම දරුවා ඉන්න බව දැනෙන්නේ නැහැ. ඔන්න උදා වුණාම දැනෙනවා දරුවා ඉන්නවා කියලා. දැන් හරි සතුටුයි. ඇයි? දරුවා ඉන්නවා. දැන් ආයි වැය වෙනකොට දරුවා වැය වෙනව නේද? දරුවා වැය වෙනකොට මොකද වෙන්නේ? අඬනවා, වැළපෙනවා, ශෝක කරනවා. ඊට පස්සේ ආයි දරුවා උපදිනකොට ඇයි දරුවා ආයි දැන් අතේ ඔන්න දැනෙන්න පටන් ගන්නවා ඉන්නවා කියලා. දැන් ආයි දරුවා පහළ වෙනවා. එතකොට හරි සතුටුයි. අපි මේවා කතා කරලා තියෙනව නේද? හරි. මට ඔබ කියන්න එක දරුවෙක් වැය වෙනකොටද දරුවෝ පස් දෙනෙක් වැය වෙනකොටද ඔබට දුක? එක දරුවෙක් වැය වෙනකොටද දරුවෝ පස් දෙනෙක් වැය වෙනකොටද ඔබට දුක? වැඩිපුර දුක. දරුවෝ පස් දෙනෙක්. එහෙනම් අම්මා කෙනෙක්ගේ එක ඇඟිල්ලකින් ලීලා ඉන්න එක දරුවෙක්. හිත උදා වෙලා වැය වෙලා යනකොට අම්මට දරුවෝ කී දෙනෙක් නැති වෙනවද? එක්කෙනෙක්. තව අම්මා කෙනෙක් ඇඟිලි පහේ පහ දෙනෙක් එළියලා ඉන්නවා. දැන් ඒ අම්මගේ හිත උදා වෙලා වැය වෙලා යනකොට ඒ අම්මට කී දෙනෙක්ගේ දුක දැනෙනවද? පහ දෙනෙක්ගේ දුක දැනෙනවා. එහෙනම් පොඩ්ඩක් තියෙනකොටද පෙළෙන්නේ? ගොඩක් තියෙනකොටද පෙළෙන්නේ? ගොඩක් තියෙනකොට. ඔබට ලක්ෂයක් තියෙනකොට රුපියල් ලක්ෂයක් ඔබ ඉස්සරහ තියෙනවා. රුපියල් 100ක් ඔබ ඉස්සරහ තියෙනවා. 100 දිහා බලන් ඉන්නකොට හිත උදා වෙලා වැය වෙලා යනකොට දැන් මොකද වෙන්නේ? 100 නෑ. නේද? එහෙනම් 100 නැතිවීමෙන් පෙළිල්ලට අහු වුණා. ලක්ෂ දිහා බලන් ඉන්නකොට දැන් නැති වෙන්නේ කොච්චරද? ලක්ෂයක්. පිටින් අවබෝධයට පත් වෙච්ච කෙනා දන්නවා. ගොඩ ගැහෙන්න. ගිනි තමයි. ගොඩ ගැහෙන්න ගිනි. අවබෝධයට පත් වෙන කෙනා දන්නවා. අවබෝධයට පත් වෙච්ච නැති කෙනා දන්නේ ඔගේ අනිත් පැත්ත මොකද්ද? ගොඩ ගහන්න සැප. ඒක නිසා මුළු ජීවිතේම ගොඩ ගහන්න පාවිච්චි කරනවා.
ගොඩ ගහන්න පාවිච්චි කරනවා. මෙලම් පින්වතුනි ඔබට වැටහෙන්න ඕනේ. මේ දහම අවබෝධ වෙන්න වෙන්න ඔබව පාපයෙන් ගැලවෙනවා. මොකද මෙච්චර කල ඔබ පාප කර්ම කළේ මොකටද? මේ ලෝකේ අල්ලන්න. ලෝකේ සාරයි කියලා ගත්ත දැන ඉඳලා ඔය ලෝකේ අල්ලන්න ඔබ පුදුමාකාර විදියට මක් කළාද? පාප කර්ම කළා. කළේම පාප කර්ම. ආයි කතා දෙකක් නැහැ. කට ඇරියේ තව කෙනෙක්ව පල්ලෙහාට දාන්න. මොකද හේතුව? ඔෆිස් එකේ තමන් උඩට ගෙනියන්න ඕන නිසා. කළේම කේලම් කියන එක. මොකද හේතුව? ඔබට ඕනේ වුණා ඔෆිස් එකේ ඉහළට යන්න. මොකටද? වැඩිපුර ටිකක් හම්බ කරගන්න. මොකටද? කම්ෆර්ටබල් ලයිෆ් ස්ටයිල් එකකට යන්න. ගිය හැකි කකුල් 4කට. ඒකත් හොඳ කම්ෆර්ටබල්. ඇයි ලිප් බොක් එක ලගිද්දි හරි රස්නේ. ඒක නිසා පින්තුරි මෝඩකම් කරගන්න එපා ජීවිතේ. ලෝකයා ඕන එකක් කරගද්දි ඔබ ලෝකයා ගැන එක බින්දු මාත්‍රයක් හිතන්න එපා. පින්තුරි ලෝකයා ඔබට බනිද්දි ඔබ කළ යුත්තේ සත්පුරුෂයන් වහන්සේලා ප්‍රශංසා කරන දේවල්. කවදාක්වත් සත්පුරුෂයන් වහන්සේලා නිගා කරන දේවල් කරන්න එපා. මුළු ලෝකෙම එකතු වෙලා ඔබට බැන්නත් ඔබ පෙරලා වචනයක් කියන්න යන්න එපා. ලෝක සත්‍යය. ඔබ පෙරලා වචනයක් කියනවා නම් අනේ අපේ ආරාමේ කිලුටු කරන්න එපා. ඕනේ තරම් ඔය තැන් තියෙන්නේ. අපේ ආරාමේ කිලුටු කරන්න එපා. අපේ ආරාමෙට එන්න ඕනේ සුසිල්වත් පිරිස. මොකද මේක නිවන් දකින්න තැන. මේ නිවන් දකින්න පිම්බිමට ඔබ එන්න ඕනේ සුසිල්වත් පිරිසක් විදියට. ඔබ තුල තියෙනවා නම් පින්විතින අර ජාතිය ගති ටික 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 මක් කරගන්නද? අයින් කරගන්න. පින්විත නිකන් ඉන්න ගමන් මිනිස්සුන්ව කොටෝනේ කාට වඩා ජීවත් වෙන්න ඕන නිසා සත්තු මරණ වැද්දා ශ්‍රේෂ්ඨයි. මොකද හේතුව? ඌ ඒ දේ කරන්නේ උට වෙන කරන්නම දෙයක් නැති නිසා. නමුත් අනිත් එකා ඒ දේ කරන්නේ ඌගේ තියෙන බලුකමට. මං ඒ කිව්වේ සත්තු මරන්න කියලාද? නෑ. වැද්දෙක් වෙන්න කියලාද? දැන් මං ඕක කිව්වා කියලා පුතාව වැද්දෙක් එහෙම කරන්න එපා. මොකද මං කියන දේ මහාන පිරිසනේ ඒකයි මං බැලුවේ. මං කියන දේ මහනවා නම් පිංගතනේ ඔබ මේට වඩා ගොඩක් දියුණුයි. කමන්නේ ඔබට පුළුවන් තරමින් අහන්න. පුළුවන් තරමින් අහලා කොහොම හරි අවසානයක් දකින්න මේකේ. හැමතිස්සෙම සිහියෙන් ඉඳගෙන බලන්න තමන්ගෙන් කාට හරි අවැඩක් අසාධාරණයක් වෙනවද කියලා. එච්චරයි ඔබ කරන්න ඕනේ. වෙනවනම් ඒක වෙන්න දෙන්න එපා. එච්චරයි. ඔෆිස් එකට ගිහලා හොඳ සිහියෙන් ඉන්න. ඔබ වචනයක් කතා කරද්දී ඇයට ඔබකින් අසාධාරණයක් වුණාද කියලා. ඔබට මම මන්ත්‍රයකුත් කියලා දීලා තියෙනවානේ. ඒ මන්ත්‍රය නිතර පාවිච්චි කරන්න කියලා. මොකද්ද මන්ත්‍රය? සමා වෙන්න. වචන දෙකයි. නැත්නම් එක වචනේ. සමා වෙන්න. ඔබගේ හිතේ දුනා නම් මට සමා වෙන්න. ඔච්චරයි කියන්නේ. හැමදෙසෙම සුද්ධ වෙලා ඉන්න. සුද්ධෙක් වගේ ඉන්න. ඒ කියන්නේ හැම සුද්ධෙන් නෙමෙයි. සුද්ධෙක් වගේ ඉන්න කිව්වහම හැම හිතන් ඉන්නේ කවුරු වගේ ඉන්න කියලා. එංගලන්තින සුදු මහත්ෙක් වගේ ඉන්න කියලා. නෑ නෑ. ඒ හැම සුද්ධා. ඔබගේ හැම සුදුයි උඩ එක ගහලා දැම්මනම්. ඇතුවාල එහෙම වෙලා දැකලා නැද්ද සුදු එක?
එතකොට සුද්ධ තමයි. නැත්නම් පිච්චුණාන. එතන ඔබත් සුද්ධෙක් එහෙනම්. මේ කියන්නේ පිංගතනේ මේ සුද්ධ ගැන නෙමෙයි. සුද්ධෙක් වගේ හිතහංක පුතේ. ඒ කිව්වේ සුදු කර්ම කරන කෙනෙක් වගේ හිතහංක. ඔබගේ දරුවව සුද්ධෙක් කරන්න. දැන් මේ කැල්ල කපලා කොහමද දිනව 1000ක් මැද දැමම පේනව නේද? මට නම් ඒව ආරංචි වුණාම හිතෙන්නේ අනිච්ඡාවත සංඛාරා. ඔක තමයි හිතෙන්නේ. ඔබගේ දරුවව සුද්ධෙක් කරන්න. ඒක කලින් ඔබ සුද්ධෙක් වෙලා ඉන්න. කල්ලෙක් එහෙම වෙන්න එපා. ඒ කිව්වේ කල්ලා කියන්නේ පිට රට නම් කල්ලා කියන්නේ කාෆිරියට, අප්‍රිකානු කට්ටියට. හැබැයි මේ අපි කතා කරන්නේ ඒ කල්ලෝ ගැන නෙමෙයි. අපි මේ කතා කරන්නේ ක්‍රියාවෙන් කල්ලෝ ගැන. කල්ලෙක් වෙන්න එපා, සුද්ධෙක් වෙන්න. කළු සුද්ධෙක් වෙන්නත් එපා, කෙලින්ම සුද්ධෙක් වෙන්න. සුද්ධෙක් වෙලා කටයුතු කරන්න. ඒ කියන්නේ සුද්ධ වූ මනසක් තියෙන කෙනෙක් වෙලා කටයුතු කරන්න. සුදු වැඩ කරන්න. අවංක වෙන්න, පිරිසිදු වෙන්න, පිවිතුරු වෙන්න. ඊට පස්සේ පබසර වෙයි. පබසර වෙන දහම පිහිටයි ඔබගේ හිත තුළ. ඇයි? ඔබ අවංකයි, පිරිසිදුයි, පිවිතුරුයි. දැන් ඉතුරු වෙලා තියෙන්නේ පබසර වෙන්න. ප්‍රභාස්වර චිත්තය කියනක ඔබ තුළ පිහිටයි සිංහසන යන්නේ දාට. ඒක නිසා සේලම දෙනා එතනට යොමු වෙලා කටයුතු කරා. ඔන්න අපි එක වසල කාරණාවක් කතා කළා. මොකද මේකේ තියෙන්නේ හැංගිලා කරන්න එක වසලයි කියලා. මම මුලින් කිව්වේ ඔක්කොම හැංගි හැංගි කරන දේවල් තමයි. පේන නම් මේවා කරන්නේ නැහැ කවුරුත්. නමුත් හැංගිලා කරනවා. පේන්න පොඩි විනයක් කරන්නේ නැහැ ගිහිල්ලා කවදාක. හැබැයි හැංගිලා කරනවා. පේන රණ්ඩු වෙන්නේ නැහැ ගිහිල්ලා. හැබැයි හැංගිලා කරනවා. පේන වල් වැඩ කුපාඩි වැඩ කරන්නේ හැබැයි හැංගිලා කරනවා. පින්වතුනි හැම වෙලාවකම තථාගතයන් වහන්සේව සීකර ගන්න. ඔබගේ අතින් කුපාඩි වැඩ, වල් වැඩ, කාලකන්ණි වැඩ ආදි වශයෙන් තියෙන වැඩ දසකුසලයේ ඔක්කොම කියන්නේ. දසකුසලයේ කෙරෙන වෙලාවට තථාගතයන් වහන්සේව සීකර ගන්න. එතකොට ඔබට පොළොව පලාගෙන යන්න හිතේ. පොළොව පලාගෙන යන්න හිතේ. ඒ වෙලාවට තථාගතයන් වහන්සේව මතක් වුණොත් මම මේ මොනවද කරන්නේ? සුනාත ධාරේත චරාත ධම්මේ. අහන්න දරන්න ධර්මයේ හැසිරෙන්නේ.